ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අක්කර 298ක් වූ ඉඩමේ විකාශනාගාරයේ වසදමා ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා ලබා දීමේ සූදානමක් පවතින බව ගුවන් විදුලි සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඉඩම මීට වසර 75කට ආසන්න කාල සීමාවක සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් භුක්ති විඳින අතර එහි ඩොයිෂ්වෙල විකාශනාගාරය ස්ථාපිතව පවතී. මෙතුලින් ලෝකයේ විශාලතම කලාපයක් ආවරණය වන පරිදි කෙටි තරංග සහ මධ්‍යම තරංග විකාශනය කෙරේ. මේ වන විට මෙවැනි විකාශනාගාරයක් ලොව ඉතිරිව ඇත්තේ ඕමානයේ වන අතර එය පූර්ණකාලීනව ක්‍රියාත්මක නොවේ. ඒ අනුව සහ ලංකාවේ පිහිටීම අනුව මෙම විකාශනාගාරයේ සිට ලෝකයේ විශාල ප්‍රදේශයක් ආවරණය කෙරේ. අඩු වියදමකින් වැඩි දුරක් යන මෙම තරංගමාලා දැනට ලෝකයේ විවිධ රටවල් සිය ආගමික සහ වෙනත් ප්‍රචාරණ කටයුතු වලට යොදා ගන්න අතර මෙම පවතින මට්ටමේ ගුවන් විදුලියට මිහි ආදායම වශයෙන් ඇමරිකාන් ඩොලර් 75,000ක පමණ ලැබෙන බව ඔවුන් පවසයි. මෙම ප්‍රදේශයේ අධිබලති තරංග පවතින ප්‍රදේශයක් බවටද නම් කර පවතී. තත්වය මෙසේ පවතිද්දී මෙම ඉඩම ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව කැබිනට් අනුමැතිය සහිතව ඌන උපයෝගී සම්පත් වඩත් ඵලදායී ලෙස යොදා ගනිමින් ආදායම් උත්පාදනයට යොදා ගැනීමට අනුමැතිය ලබා දී තිබුණේ 2021 වසරේදී. ඒ අනුව ගුවන් විදුලි සංස්ථාව විසින් අමාත්‍යංශයේ අනුමැතියද සහිතව විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් කැනේඩියානු සමාගමක් සමග සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යනු ලැබින. ඒ අනුව අදාළ ඉඩම ගුවන් විදුලි සංස්ථාවට නිදහස් දීමනා පත්‍රිකාව මගින් පැවරීමට සහ අදාළ ව්‍යාපෘතිය තුළින් ආදායම් ඉපයීමටත් එතුළින් රජය විසින් ලබා දෙන මුදල් නැවැත්වීමට දෙවන කැබිනට් අනුමැතිය ලැබින. ඒ අතර අවසන් කැබිනට් පත්‍රිකාව වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා සමයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් එකඟ වූ කැබිනට් පත්‍රිකාවට පසුව ගුවන් විදුලි සංස්ථාවට සමාගම සමග ගිවිසුම් ගතවීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ගුවන් විදුලි සංස්ථාව අදාළ කැනේඩියානු සමාගම සමග මූලික ගිවිසුම් ගතවීම සිදු කළ අතර සමාගම සිය කටයුතු ඉදිරියට කරගෙන ගොස් ඇත. ඒ අනුව ඉහත නිදහස් දීමනා පත්‍රය ලබා ගැනීම ක්‍රියාදාමය ගුවන් විදුලි සංස්ථාව ඉදිරියට ගෙන ගිය අතර සියලු නිර්දේශ ලබාගෙන අවසන් ලිපිගත අනුමැතිය ලබා ගැනීමට 2023 අප්‍රේල් 11 වෙනිදා ඉඩම් අමාත්‍යංශය විසින් අදාළ ගොනුව ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දී ඇත. මේ අතටපත් ජනාධිපති ලේකම්වරයා ඉල්ලා තිබෙන අනුමැතිය හෝ වටපිටාව පරීක්ෂා නොකර විකාශනාගාරයේ වසා දමා ගුවන් හමුදාවට ඉඩම පැවරීමට ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ගුවන් හමුදාවටම පවරා ඇත. ඒ අනුව ගුවන් හමුදාවේ කණ්ඩායමක් 2023 5 3 දින ත්‍රිකුණාමලය කුච්චවේලි බලා පිටත්ව ගොස් මෙම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති අතර මෙපමණ සම්පතක් සහ නීත්‍යානුකූලව වෙනත් ව්‍යාපෘතියකට ලබා දී ඇති මෙම ඉඩම ගැන තොරතුරු නොදැන මෙය වසා දැමීමට පමණක් තොරතුරු එකතු කර සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් අවසන් වාර්තාව සැකසීමට 2023 5 17 දින ගුවන් විදුලි සංස්ථාවට පැමිණි පසු මෙම කැබිනට් පත්‍රිකා සහ ගිවිසුම් දැකීමෙන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තාවේ. මෙම ප්‍රදේශයේ ජන ජීවිතයට ගැටලු ඇතිවන ආකාරයට මෙම ප්‍රදේශය සඳහා ගුවන් හමුදා කඳවුරක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය තරම් කඳවුරු ත්‍රිකුණාමලය තුළ පවතින බව ත්‍රිකුණාමලය සිවිල් අයිතිවාසිකම් සඳහා සංවිධානයද සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අදාළ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කරන බවද සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අරගලයේ නියමුව සංවිධානයේ සාමාජිකයන්ද අදහස් පළ කර තිබුණේ මෙලෙසින්. ත්‍රිකුණාමලයේ උච්චවේලි ඒ ගම්මානයේ තිබෙන SLBC ආයතනයට අයිති අක්කර 100ක ඉඩමක් මේ දවස්වල ගුවන් හමුදාවට ගන්න සූදානම් වෙනවා. දැන් මේ අක්කර 100 ඉඩම ගුවන් හමුදාවට ගත්තම SLBC ආයතනය වැඩ කරන 200කටත් අධික ප්‍රමාණයක් ඒ සේවකයන්ගේ රස්සාව නැති වෙනවා. ඒ සේවකයන්ගේ රස්සාව නැති වුණාම මේ සේවකයෝ එතනින් යන්නේ මොකද්ද කරන්නේ? මේ රට වැටලා තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක දැන් තියෙන මේ ආර්ථික මට්ටමත් එක්ක ඒ සේවකයන්ගේ රස්සාවල් නැති වුණාම එතනින් එයා එහාට මොනවද කරන්නේ? ඒ වගේම අපි එයා මාෂල් ගුවන් හමුදාපතිතුමාට කියනවා සිවිල් ක්‍රියාකාරීන්ට ගුවන් හමුදාවේ යුනිෆෝම් දාගෙන ඇවිල්ලා කරන බලපෑම් වාම නවත්වන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරනවා අපගේ සිවිල් ක්‍රියාකාරී පුද්ගලයෙකු වන මගෙන් රටට සංවිධානයේ සංජය මාවත්ත කියන අපේ සහෝදරයා යම් කිසි හොරකමක් එලි කිරීම සම්බන්ධව පොලිසියට ගිහිල්ලා පරීක්ෂණයක් කරන අවස්ථාවේදී ගුවන් හමුදාපතිතුමා නොදැනවත්ව ගුවන් හමුදාවේ නීතියට පටෑනිව යුනිෆෝම් එක දාගෙන ඇවිල්ලා ඒ පරීක්ෂණ කටයුතු වලට මැදිහත් වෙනවා පොලිසියේදී. අපි විශේෂයෙන්ම ආනවා ගුවන් හමුදාපතිතුමාගෙන් එයා ෆෝස් එක කිව්වම රටේ මිනිසුන්ට ලොකු ගරුත්වයක් තියෙනවා. ජෙනරල් මන්ස්ලා කියලා වැඩි හරියක් ගෞරවයක් ඇතුව ගුවන් හමුදාවේ විනය සම්බන්ධව විශේෂ මිනිස්සු තුළ යම්කිසි ජනමතයක් තියෙනවා. ඒ ජනමතය විනාශ කරන්න හදන මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් නිලධාරීන් පොලිසියේදී සිදු කරන පරීක්ෂණ වලට මැදිහත් වීම
විශේෂයෙන් අපි සිවිල් සංවිධාන ඇටියට පිළිකුලෙන් එලා දකින්න. ඒකට විශේෂම හේතුව තමයි අපි ගුවන් අමුදාපතිතුමාට කියනවා. ඒකට විශේෂම හේතුව තමයි යම් කිසි පුද්ගලික ප්‍රශ්නයක් වුණොත් එයා ෆෝස් එකේ යුනිෆෝම් එකෙන් ඇවිල්ලා ඒ එයා ෆෝස් එකේ නිලධාරියා කොහොමද පොලිසියේ පරීක්ෂණ වලට මැදිහත් වෙන්නේ. මේක මේ දවස්වල සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම සිවිල් සංවිධාන නායකයෙකුට වුණ ලොකු මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධව අපි දිගින් දිගටම හඬනවා. ඒ වගේම අපි හමුදාපතිතුමාට කියනවා බොහොම අමාරුවෙන් මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. ගුවන් හමුදාපතිතුමනි, ඔබතුමාලා SLBC ආයතනයට අයත් ත්‍රිකුණාමලයේ උච්චවේලිවල මෙම ඉඩම ලබා ගැනීමෙන් අපේ රටේ දුක් විඳලා ඔගලන්ට පඩි ගෙවන බදු ගෙවන ජනතාවගේ 200කටත් අධික ජනතාවගේ රස්සාවල් නැති වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි කියනවා ගුවන් අමුදාපතිතුමාට ඔය රජයේ ඉඩම් තියෙනවා ත්‍රිකුණාමලයේ ඕන තරම්. අන්න ඒව ගන්න. ඒව අරගෙන ගුවන් හමුදාවේ යම් කිසි දෙයක් කරන්න ඕන නම් කරන්න. මේ රටේ බහුතරයක් මිනිස්සු මේ ඛණ්ඩ නැතුව ඉන්න වෙලාවේ ගුවන් හමුදාපතිතුමනි, ඔබතුමාලා මේ ගන්න යන ඉඩමෙන් SLBC ආයතනයට අයත් ඒ ඉඩම ගත්තට පස්සේ 200කටත් අධික ජනතාවගේ රස්සාවල් අහිමි වෙනවා කියන්නේ පවුල් එක ගත්තොත් 3500කට වැඩිය ජනතාව ඛණ්ඩ නැතුව දුක් විඳිනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි කියනවා ගුවන් හමුදාවට යම් කිසි ඉඩමක් අවශ්‍ය නම් ඔය නිකන් දාලා ගියපු ඉඩම් තියෙනවනේ ඔය LTT එකෙන්. අන්න ඒ වගේ ඉඩමක් අරගෙන යම් කිසි දෙයක් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ගුවන් හමුදාපතිතුමාට කියනවා මේ සිවිල් ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන නියෝජිතයන් මේ රටේ හොරකම් එලි කිරීම සම්බන්ධව ගුවන් හමුදාවට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගුවන් හමුදාපතිතුමා දැනගත යුතුයි. ගුවන් හමුදාපතිතුමාගේ සහ ඒ ගුවන් හමුදාවේ තියෙන නීතියට පටහැනිව යුනිෆෝම් එක ගාගෙන ඇවිල්ලා පොලිස් පරීක්ෂණ වලට යම් කිසි බලපෑමක් කරනවා නම් ඒ නිලධාරීන් සම්බන්ධව වහම තීරණ ගන්න. එහෙම නැති වුණොත් ගුවන් හමුදාපතිතුමාට අපිට සිද්ධ වෙනවා ගුවන් හමුදාපති කාර්යාලයේ ඉස්සරහට ඇවිල්ලා අපිට ඒ ලිපිය බාර දෙන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා සිවිල් සංවිධාන වලට ගුවන් හමුදාවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් වෙන බලපෑම් සම්බන්ධව වහම සොයා බලා ඒ නිලධාරියා සම්බන්ධව විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න. අපේ ත්‍රිකුණාමලයේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය එක්ක පවතින අපේ ආර්ථික සම්පත, අපේ ධන නිධානය අපිට ලැබෙන තොරතුරු වල හැටියට ඒකත් තුන්වැවර වෙන්න යන්නේ. ඒකත් තුලින් ජීවත් වෙච්ච ගුවන් විදුලි සංස්ථාව ඒ ශ්‍රමණය කරපු අපේ ශ්‍රාවක විදිහට අපිත් ගුවන් විදුලි සංස්ථාව නිහඬ වෙයිද කියන එක අපිට ඉදිරියේදී තියෙන ප්‍රශ්නාර්ථයක්. ඒ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කරන්න කඩදාසිත් එක්ක මම සූදානම් කියන එකත් මේ අවස්ථාවේදී කියන්න සූදානම්. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.